ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දෙනාම combine math youtube channel එකට අවකලනය සම්බන්ධයෙන් වන හතරවන වීඩියෝ එක මම අද මේ ඔයාලට අරගෙන ආවා. ඉතින් අපි මීට කලින් වීඩියෝ තුනක් ඔස්සේ අවකලනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මුලින්ම අපි අවකලනයේ මූලාරම්භය මොන වගේද කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ අවකලනය හා සීමාව අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා. ඒ වගේම බලයක් නිවැරදිව අවකලනය කරන ආකාර අපි ඉගෙන ගත්තා. ඒ සම්බන්ධ ගැටලු සාකච්ඡා කරා. ඒ වගේම බෙදීම හෝ ගුණිතය කොහොමද අවකලනය කරන්නේ කියලා මම කලින් වීඩියෝ එකේදී වාඩි කියලා. සහ ඒ වගේම ඒ අසෙන් අපි ගැටලු කීපයක් සාධනය කරා. ඉතින් අද මම ඔයාලට කිය දෙනවා EX එහෙම නැත්නම් ඝාතී ශ්‍රිතේ අවකලනය ගැන. ඉතින් මේ EX අවකලනය කරාම ලැබෙන පිළිතුර අපි මීට කලින් මම සාධනය කරලම් තියෙනවා සීමාව කියන දේ භාවිතා කරලා මම සාධනය කරලම් තියෙනවා මොකක්ද එන උත්තරය කියලා. ඉතින් අපි කලින් වීඩියෝ එකකින් ඒ දේ සාකච්ඡා කරේ. හරිද? දැන් අනිවාර්යෙන් කලින් වීඩියෝ තුන පිළිවෙලට බලන්න ඉන්න. එහෙම නැත්නම් අද මම මේ කියලා දෙන දේවල් ඔයාලට පැහැදිලිව අවබෝධ වෙන්න. ඉතින් ඒ වීඩියෝ තුනේ සීමාව භාවිතා කරලා EX අවකලනය කරා අපි. එතකොට අපිට ලැබෙන පිළිතුර තමයි PX. again EX අවකලනය කරාම ලැබෙන්නේ EX මතක්. මුකුත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? දැන් බලයක් අවකලනය කරාම අපිට පොඩි පොඩි වෙනස්කම් දැස් දෙනවා. يعني බලය එකකින් අඩු වෙලා පිළිතුරක් ලැබෙනවා. හරිද? බෙදීම නම් සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක්. ගුණිතයත් ඒ වගේම තමයි. වෙනස්ම පිළිතුර අපිට ලැබුණේ. හැබැයි මේ EX කියන විශේෂකත්වය තමයි EX අවකලනය කරාම එයාම නැවත EX ම තමයි ලැබෙන්නේ. හරිද? ඒක තමයි මෙයාගේ තියෙන සුවිශේෂීත්වය. වෙන කිසිදු ශ්‍රිතයක. يعني අපිට එලර්ජි කතා ගන්න වෙන කිසිදු ශ්‍රිතයක් අවකලනය කරාම නැවත ඒ ශ්‍රිතයම අපිට ලැබෙන්නේ නැහැ. මොනියම් හෝ වෙනස්කමක් සහිත තමයි ඒ අවකලනයන් වල උත්තර අපිට ලැබෙන්නේ. ඒ නිසා මේක සෑහෙන විශේෂයි වගේ ඔයාලට මතක තියාගන්නත් හරියම ලේසි. හරි. ඉතින් මම මේ ලියාගෙන තියෙන්නේ පොඩි උදාහරණ ගැටලු කීපයක්. අපි මේ ටික පිළිවෙලට හදාගෙන යමු. ඊට පස්සේ මේ තුන හදලා ඊළඟ මම ඔයාලට කියන්නම් මේ EX වලට බෙදීම සහ ගුණිතය සම්බන්ධ කරලා ගැටලු කීපයක්. මොකද ඒ ගැටලු තමයි අපිට අතිශයින්ම වැදගත් වෙන්නේ. මොකද මම කලින් වීඩියෝ දුවද්ද ඔයාලට කියලා දුන්නා මේ බෙදීම සහ ගුණිතය කියන්නේ අතිශයින්ම වැදගත් ගණිත කර්ම දෙකක්. ඒ කියන්නේ අවකලනය සම්බන්ධයෙන් වැදගත්ම දේවල් දෙක තමයි ඒ. ඒකයි මම ඒක මුලින්ම ඔයාලට කියලා දුන්නා. හරි. ඉතින් මට ඉදිරියේදී ඇත්තම කරන්න තියෙන්නේ ඔයාලට මේ වගේ එක එක ශ්‍රිතයන් වල අවකලනයන් මොන වගේද කියලා හඳුන්වා දෙන්න විතරයි. ඊට පස්සේ දිගටම බෙදීම සහ ගුණකිරීම. බෙදීම සහ ගුණකිරීම සම්බන්ධ කළ ගණන් හදාගෙන යන ජනේකය අපිට තියෙනවා. හරිද? පැහැදිලිද? ඉතින් මුලින්ම අපි අද මේ ගන්න. ඉතින් මේ ගණන් හදද්දී අපිට තියෙන y සමානයි e 3x. හරිද? එතකොට ඉතින් dy / dx e ගේ කිසියම් බලයක් ex තියෙනවා. හරිද? ඉතින් ex සමාන කරාම කොහොමද උත්තරේ vx නේ? 3x 3 කියලා අමුදේ මුකුත් වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් එතකොට මෙතනින් අවකලනය ඉවර වෙන්නේ නැහැ. අන්න ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. මොකද මේ ඇත්තටම මේ මම අවකලනය කරේ e කියන කෙනා විතරයි. මම තාම මේ උඩ මේ පදේ අවකලනය කරේ නැහැ. x. එතකොට එයා අවකලනය කරත් අපිට එනවා උත්තරේ 3 කියලා. ඒ කියන්නේ 3x නැවත අවකලනය කරා. හරිද? එතකොට තමයි මේ 3 කියන පිළිතුර අපිට ලැබෙන්නේ. තේරෙනවද? ඒ නිසා මම අද ඔයාලට මේ කියලා දුන්නේ e කියන කෙනාව. e ගේ අවකලනය අපි නැවත මේ එයාගේ බලය x වලින් තියෙන එයාගේ බලය අවකලනය කරලා යන්න ඕන. හරි. හරි. දැන් මේ තියෙන්නේ මේ y සමාන ex පදයක් නේද? ඒක යට තියෙන. හරිද? එතකොට කෙනෙක් මේ ශ්‍රිතය හරි මේ තියෙන විදිහටම අවකලනය කරා. ඒ කියන්නේ මෙන්න මේ වගේ dy / dx සමානයි 1 මේක එහෙම ඔහොම තියලා මේ ex ව අවකලනය කරාම අපිට එන්නේ ex මෙහෙම ලිව්වොත් ex අවකලනය. ඒ කියන්නේ මේ තියෙන විදිහටම මෙහෙම අවකලනය කරනවා. හරි. මතක තියාගන්න මෙන්න මෙහෙම අවකලනය කරොත් ඒක වැරදි. හරිද? මෙහෙම කරන්න බෑ. මම ඔයාලට කියලා දුන්නේ EX.
ඉගෙන යා ඉද යට ඕ වෙන වෙන තැන් වල ඉන්න පද වලට මේ ක්‍රමය මැච් වෙන්න හරිද මෙයා මේ විදිහටම ඉන්නවා හරිද ඒ වගේ ආයත තමයි මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා මේ ආකාරයට තිබුණොත් අපි මේ බලය හදා ගන්න ඕන මෙන්න මේ විදිහට හරි ඉතින් එක සරල දෙයක් කරන් දෙන්නේ මේ EX ව දැන් මට උඩට ගේන්න කෙනෙක් කරන්න ඕන ඉතින් අපි කලින් තෝ දෙයක් කරලා තියෙනවා මට පුළුවන් මෙයා ඍණ බලයක් විදිහට මගේ බලය තන් ඍණ මාරු කරලා උඩට අරගෙන එහම අරගෙන ආවම මෙන්න මේ විදිහට එයා නිර්මාණය වෙනවා අපිට අවකලනය කරන්න පුළුවන් හරි එහෙනම් මතක ඇතුව මේක ලියලා වරන්දා දාගන්න මෙහෙම කරන්න බෑ හරිද මම මේක මේ ලියුවේ ගොඩක් ළමයි ඔබ වරත් ගන්න දැන් නම් යාව මට ලියන්න පුළුවන් y සමානයි e ගේ ඍණ x විදියට උඩට ආන්නව ඍණ x හරි දැන් මම e ව අවකලනය කරන්න විදියක් ඔයාලට කියන්න දුන්නා ඊතර dy dx e ගේ ඍණ x හරිද මේක විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම මම මේ x මෙන්න මෙයා අවකලනය කරලා මෙතන ලියන්න ඍණ x අවකලනය කරාම ඍණ එකයි ඒකට උත්තරේ එන්නේ ඍණ 1 බෙදීම EX හරි මෙන්න මේකයි නිවැරදිම පිළිතුර දෙනවා හරි ඒ වගේ තව කාරණාවක් කියලා දෙන්නවනේ මේ මම මේ දේ නම් කලින් වීඩියෝ තුලත් ඔයාලට කියලා දුන්නා සමහර ළමයි හිතන් ඉනවා මේ අපි ලියන දෙවෙනි පිටියම එයා කුරුද්දර ලියනවා නේද dy/dx සමාන e ගේ ඍණ x. ඒ කියන්නේ ලියන දෙවෙනි පිටියෙම මේ dy/dx ලියන පටන් ගන්නවා. ඒක ලියලා සමාන ලකුණු දාගෙන ඔහොමම වැඩි දික් කරගෙන. හරි? මෙහෙම කරන්න එපා මේක වැරදි. මොකද මේ මොකද්ද අපි කරේ? මෙයා උඩට රන් ආවේ. ආපහු විතරයි මේ තේලිය අපි කරන්නේ. හරිද? එතකොට මේ ඉන්නේ තාම y. අපි අවතලනේ කරන්නේ. කරන ගමන් dy/dx ගන්න බෑ. හරිද? එනිසා මේ ඉන්නේ y. හරිද? මේ විදිහට ලියන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? අපි හරියට අවකලනය කරා. තේරුම් නැහැ. අපි වැරදි දෙයක් ඔය ලියන්නේ. හරිද? එනිසා නිවැරදිව y ව ලියන්න. ඒ කියනවා මේ විදිහට මොනව හරි පද මාරු කළ වෙනසක් කරනවා නම් තාම ඉන්නේ ඒ y. ඒ නිසා y ව ඒ විදිහට ඔයාලා ඕන තරම් මාරු කරන්න පුළුවන්. හරිද? පද ඕන තරම් මාරු කර කර ඒ විදිහට හදා ගන්න පුළුවන්. හරිද හැබැයි අවකලනේ කරන y ලියවෙන්න ඕන හරි අවකලනේ වුණාට පස්සේ මෙතන දැන් y කෙනෙක් නැහැ හරි දැන් ඉන්නේ dy/dx අවකලන හරිද එතකොට මෙතනත් e ගේ ඍණ x කෙනෙක් නැහැ මෙතන ඉපස් මේ දෙකෙන් පස්සේ හරි මෙතන පල්ලා දැන් ඉන්නේ මෙයාගේ අවකලනයක් හරිද මෙතන පල්ලෙහා මේ ඉන්නේ මේ y ගේ අවකලන නියතයකින් ගුණලා ඉතින් මේ වගේ අවස්ථාවකදී කොහොමද අවකලනය කරන්න ඕන කියලා මම කලින් වාට කියලා දීලා තියෙනවා. මොකද මේ විදිය මේ නියතය මුලින් වෙනම ලියාගන්න. හතර පැත්තකින් ලියාගන්න. හරිද? ඊට පස්සේ ගුණ කිරීම ලකුණ දාන ගුණ වැඩ කිරීම මෙන්න මේ පදයේ අපිට අවකලනය කරන්න තියෙන කෙනා අවකලනය කරලා ලියන්න. ඔක නෑ විදිය. ලොකු අමාරු වුදු දෙවල් නෑ. හරිද? හරිද කියන්නේ සිත දෙකේ ගුණිතයක් විදිහට මම සලකන්න පුළුවන් නෝ. අවුලක් නැහැ ගන්න පුළුවන්. හරිද? සමහර ළමයි
මේක ඒ විදිහට සලකලා ගාන හදලා හරිද මම කියන්නේ එහෙම කරන්න එපා එහෙම කරාම ඉන්නේ මේ උත්තරෙම තමයි මුකුත් වෙනස් වෙන්නේ නැහැ හැබැයි අපි නිකන් පිළියක් නාස්ති කරන්න වෙනවා ඒ නිසා පිළියම නාස්ති කරන්න එපා නියතයන් නම් තියෙන්නේ මේ මම කියන දේ විදිහට කරන්න හරිද තේරෙන මම නම් උදාහරණයක් තව ගානක් හදන්න මේ විශේෂයෙන් මොකක් අපිට ඕන වෙන්නේ බෙදීමක් වගේ තියෙන ලාක හරි මේ මම කියලා දීපු කාරණාව වැදගත් වෙන්නේ බෙදීමක් තියෙන අවස්ථාවදී අපි ගමු y සමානයි e ගේ 4x බෙදීම 3 දැන් මේ වගේ වෙලාවක අපිට මෙයක් ගන්න පුළුවන් නේ ශිර දෙකේ බෙදීමක් විදියට එහෙනම් බෙදීමක් විදියට අරගෙන අපි ඒ ගන්න හැදුවොත් මේ මම මුලින්ම හදන්න බෙදීමේ ක්‍රමය හරි ඊට පස්සේ අපි අර මම මේ කියපු කෙටි ක්‍රමයටත් හදමු ක්‍රම දෙකට හරි මුලින්ම අර මේ බෙදීමේ විදියට හැදුවොත් t/dx 3 කියන්නේ යටපදේ. ඒතර යටපදේ වර්ගය. ඊට පස්සේ යටපදේ වර උඩපදේ අවකලන. ඒතර උඩපදේට තියෙන්නේ e ගේ 4x වැඩි කිරීම 4. ඍණ උඩපදේ වර යටපදේ අවකලන. ඒතර උඩ අවකලන එක යටපදේ අවකලන කරොත් නියතයක් තියෙන බිඳුව. එතකොට මේ කොටස අයින් වෙලා යනවා. තුනේ වර්ගයට එක තුනක් කැපෙනවා කැපුණාට පස්සේ මෙතන එනවා 4 බෙදීම 3යි e ගේ 4යි x කියලා හරිද ඔන්න ඔකයි පිළිතුර ඉතින් අපිට මේ උත්තරය මෙහෙමම එකපාරම ලියා ගන්න පුළුවන් අර මම කිව්ව කෙටි ක්‍රමයෙන් මොකද මේ විදිහ මේ තුනෙන් එක කියන දේ නියතක් විදිහට उड़ा एलियन लिया कर, है? हम तो नहीं करा, अरे मामला सामान्य में मैं एकल लिया नहीं तर, वो कदर मागे वाले बैठे करना, ये के हाथरा ये एक सावधान लेकर हम हाथरा इस हाथे ना आए जन्दे, अरे दही का वाके उल्लू बैठे करना, वो कदर गाना क्या काफी हाथरा हाथरा नहीं आती, अपने ये देव तेरन, इधी में बेद මේවා අනිවාර්යෙන් ඔයාලට එකපාර හිතෙන්න ඕන. හරි. එහෙනම් මේ මෙයාව කරගෙන ගනම් ඉන්න ඕන e ගේ 4x සහ 4 ගෙන අගෙන. ඉතින් මම ඒ වෙන 4 මෙතන දාගන්න. හරි. තර මඩ තව අමුදෙන් පෙන්නවස් දෙන්න. එහෙනම් මෙන්න උත්තරය. මෙතන තේ උත්තරෙම. හරි. එහෙනම් මේක මේ වඩාත් ලේසි එක තමයි මට නම් හිතෙන. හරිද? තර වට මේක ලේසි නම් කවන්න මේක කරන්න යන්න. උනාට වඩා පහසුයි. මේ විදිහට පුරුදු වෙන එක. y = e ගේ 3x බෙදීම 2x. හරිද? මෙන්න ශේතලයක. ශේතලයක බෙදීම. එතකොට අපි මෙයාව අවකලනය කරොත් dy/dx යටපදයේ වර්ගය. 4x වර්ග යඩපදේ වාරයක් උඩපදේ අවකලන උඩපදේ අවකලන කරාම e ගේ 3x වැඩි කිරීම 3 නැත් අවකලන වෙන්න ඕ ඊට පස්සේ ඍණ ඒක අනිවාර්යෙන් දාන්න ඕන ඍණ උඩපදේ වාරයක් යඩපදේ අවකලන e ගේ 3x වාරයක් 2x අවකලන කරාම උත්තරේ 2යි හරිද ඉතින් මේ මම සුළු කරන්න ගත්තොත් අපි මේ මට පුළුවන් e ගේ 3x සහ 2 කියන පද දෙක ඉල්ලන හරි එහෙදි ඒ වගේ මේ පොදු පද මොන හරි තිබ්බොත් එළියට ගන්න එච්චර අය වෙන මේ වෙන ලොකු ලොකු දේවල් කරන්න යන්න එපා ඇත්තටම එහෙම ඕනේ නැහැ මොනවත් හරි යට 4x වර්ග මෙයක් ගත්ත ඒක ඉතුරු වෙනවා 3x ඍණ මේ ඔක්කොම ගත්ත නිසා अच्छा तो नोरा पीड़ित हैं मैंने मेरे जो उत्तर यहाँ ने बोल दिया ना मैं सुलु कराने लोगों लोगों देवल कराना पिटों आवश्यक है हाँ बुलवान तरह बलन ना साध का विधि है टा आवश्यक पीड़ितों रहती हैं हाँ आप टेक एक दीरी बैठे काटे दो टा सहन प्रयोजन आते हैं हाँ तेरे मापी में गुनित्यक
x ex ගමු. සරලම ගුණිතයක්. එතකොට dy/dx පළවෙනි පදයේ වාරයක් දෙවෙනි පදයේ අවකලන. එතකොට පළවෙනි x දෙවෙනි පදයේ අවකලන කරනවා ex. දාන පළවෙනි වාරයක් දෙවෙනි එක අවකලන. ex වරක් 1. හරි. මම මෙතනින් ex කෙනෙක් පිළිවෙල ගන්න පුළුවන්. x දාන්න. 1. ඔච්චරයි. සුළු වෙයි. හරි. වණිනම් දැන් මම බෙදීමක් ගුණිතයක් නියත එක එක ආකාරයේ කෙන්ඩෝ ගිය බෑග් ඔයාලට කියලා දුන්නා ඉතින් මම හිතනවා මේක නුතික ප්‍රමාණ කියලා. ඉතින් ගාතීය සිතේ සම්බන්ධයෙන් ඉතාම සරල ගැටළු කිහිපයක් විතරයි සාකච්ඡා කරේ. හැබැයි සරල ගැටළු තුල අර අවශ්‍ය සියලුම තියෙන කාරණා සාකච්ඡා වෙනවා. හරිද? ඉතින් ඒ දේවල් හරියට ෆලෝ කරන්න. එහෙම නොවෙත් ඔයාලට ඕනම ගානක් බයන්න දු හදන්න පුළුවන්. හරිද? ඉතින් මම ડિස්ක්‍රිප්ෂන් එකේ වෙනස් වෙනස් ගැටළු කිහිපයක් දාලා දෙනවා. හරිද? ඉතින් අන්න ඒ ගණන් ටික ඔයා තනින් හදන්න. හරිද? එතකොට ඔයාටම මේ ගාතීය සිතේ ගන්න හොඳ අදහසක් ගන්න පුළුවන්. හරි. දැන් මම ඊළඟට කිය දෙන්නේ මේ ලොන් x. මේ ලොන් කියන වචනේ සමහරු ලෙන් කියලා ශබ්ද කරන ln කියලා කියන දින් කොහොම හරි මේ ln x කියන කෙනා. හරිද? ln x, ln x කවුරු හරි. අවකලනය කරාම එන උත්තරේ කියට x. හරිද? මුලින්ම මෙයා අවකලනය කරන කලින් අපි දැනගෙන ඉමු කවුද මේ ln x? එහෙනම් නැත්නම් ln x කියන්නේ කියලා. හරි. මම හිතනවා වල පොඩි කාලේ මම මේ විදිහ ගණන් හැදුවා නේද? ලඝු 10 පාදයට 100. හරි. මෙතන මේ 100 වෙනකොට අපිට ඕන තරම් ලොකු ලොකු පද දාලා අපි හැදුවා. හරිද? ගණන් හැදුවා එකේ විදිහින්. මෙන්න මේ දේ මට නිරූපණය කරන්න පුළුවන් නේද මේ විදිහට? මේ දේම මේ විදිහට මම නිරූපණය කරන්න පුළුවන් නේද? ලඝු 10 පාදයට 100 කියන දේ log 10 lg 10 විදියට කැටි කරලා ලියමු. මම හිතනවා ඔයාලට මේ දේ මතකයි. ඔයාලා ගණිතය. හරිද? ඉතින් මෙන්න මේ හා සමාන දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. මෙතනදී වෙන්නේ ලඝු e පාදයට x කියන කාරණාව තමයි මේ විදිහ ln x විදියට කැටි කරලා තියෙන්නේ. ලඝු e පාදයට x. හරි? එයා දැන් මේ ln x කියන. හරි? එහෙනම් දැන් කොහොමද මේ ලොන් කියන්නේ කියලා ඔයාලා දන්න. හරි. දැන් අපි ආව අවකලනය කරමු. හරි. එතකොට මම මේ ලියලා තියෙන්නේ මතක තියාගන්න මේ ln කියන කෙනාගේ අවකලනය. හරිද? ln x වල නෙමෙයි ln ගේ අවකලනය. කියන්නේ x. ඊට පස්සේ මම මේ ඇතුළ නැවත අවකලනය කරන්න ඕන. මෙතනත් එන්නේ කලින් අවස්ථාවල තියෙන. මතකයි ex ex විදිහට ඔය දේම තමයි උනේ. මම ඔයාලට කියලා දුන්නේ e අවකලනය කරන විදිය. හරිද? ඊට පස්සේ මම උඩ තියෙන බලය x වලින් දියොත් බලය වෙනම අවකලනය කරලා යටින් ලියනවා. හරිද? දැන් මේ පළවෙනි ගාන ගත්තොත් මුලින්ම මේ ln ගේ අවකලන. ඒක තමයි මම මේ එක යට x දාන එක කියලා ලියන්නේ. ඊට පස්සේ මේ ඇතුළ අවකලනය කරලා ලියනවා. එක අවකලනය කරාම බිංදුවයි x අවකලනය කරාම එක. හරි? එහෙනම් මේක තමයි උත්තරය. ඒතර මේ එක කියන එක ලිවීම අනිවාර්ය නැහැ. ඒ නිසා ගොඩක් අය මේක ලියන්නේ නැහැ. මේක විතර උත්තරේ තියෙනවා. හරි. කිසිවක් නැහැ. හරිද? හැබැයි මම නම් කියන පුරුද්දක් විදිහට මේ එක ලියන්න පුරුදු වෙනවා. හරිද? මොකද මේක වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ තැන්වලට. මොකද සමහර ළමයිට මේ ලොන් අවකලනය කරාම මේක යට 3(2x) කියන පදේ එනවා කියලා මතකයේ තියෙනවා. හැබැයි ඊළඟට ඇතුළ අවකලනය කරන්න ඕන කියන කාරණාව මතක නැහැ. ඒ නිසා අන්න ඒ දේ ඔයාලට වෙන්න දෙන්න බා. මේ එක ඔයාල දිගටම ලියනවා නම් පුරුද්දක් විදිහට අනිවාර්යෙන් ඇතුළ කවුරු ඉදියත් අවකලනය කරනවා නම් මේ වගේ අවස්ථාවකදී වුණත් ඒක අමතක වෙන්නේ නැහැ. හරිද? ඒක නම් කිව්වේ මේ එක ලියන්න පුරුදු වෙන්න කියලා. දැන් මෙතෙන් තවත් තුන අවකලනය කරාම බිංදුවයි ඍණ 2x. හරිද? එතකොට x අවකලනය කරාම 1යි එනවා උත්තරේ ඍණ 2යි. හරිද? එතන උත්තරේ නේද ඍණ 2 බෙදීම
अवकलन कर मुलिम dy by dx उत्तर ऋण x वर्ग ऋण अभी दागने हूँ x वर्ग अवकलन कर रहा हूँ देखा है x हाँ इतना बोला मैंने हमारा बुला होना पाहिं वैली कराना है भाई तैली कराना ये पाव हाँ मुकदमा हम काली नोट वाले क्यों हुए अन्य हमारा बुला जाते हैं x पाव देखो ये ले लेगा एक आ कर लेते हैं ऋण तो ना x ही ना x मैंने मैं भी दिखा डाय उत्तर आप ही लिया उत्तरे उड़पदेम දෙකයි x ගණයේ විදිහ. අන්න ඊට පස්සේ නැවත ඇතුළ අවකලනය කරලා යනවා. ඇතුළ අවකලනය කරාම එන්නේ මම ඔබට මෙතන කියනවා 2යි x ගණන. 2 වෙනම x ගණය අවකලනය කරාම 3යි x වර්ග. එතකොට 3 මල් දෙක 6යි. 6යි x වර්ග. 3 නะ. උඩපදයේ වාරයක් යටපදයේ අවුල. එතකොට උඩපදයේ ඉන්නේ කවුද? ලන් 2x ගන්න යටපදය අවකලන කරාම උත්තරය දෙක හරි දැන් බලන්න මේක මේ පොඩක් පද දෙක සුළු වෙනවා දෙකට දෙක කැපෙනවා මෙතන x ඝනයක් තියෙන යට උඩ හැදෙන x වර්ගයක් හරි දැන් මේ x ඝනය x පද දෙක කැපිලා යනවා දෙකට දෙකක් කැපෙනවා උඩේ තිරුණ 6 හරි ඒ 6 නුයි ඒ 6 සහ මෙතන මේ දෙකක් තියෙනවා ඔතනින් මට දෙකක් ඉදිරියට ගන්න පුළුවන් इधर मैंने इधर न तू न तीन लन देखा ये एक्स गाने हाँ ये ये डगा ना देख वैसे मैं हाथ रख के आता निशा मैंने मैं इधर तेरे लिए मारे हाँ सुलुक्रीम कुलांतरां करां ऊपर ही मेरे ये अधि है बड़ा बजे का तेरे साथ के लिए डगा नहीं ये पौधू पाले के लिए डगा नहीं मैं हाँ हरे वन मंदे बेदी मक कर හරි අපි දැන් බලමු මේ මෙන්න මේ විදිහේ ගණනක් කොහමද හදන්නේ. ඒ කියන්නේ ලොන් එක තුල ගුණිතයක් තිබ්බොත් අපි කොහොමද හදන්නේ? ලොන් 2x + 1 ගන්නේ 3x + 1 වර්ග. මෙන්න මේ වර්ග කොහොමද? හරි මෙතන තියෙන්නේ ලොන් එක ඇතුල තමයි ගුණිතය තියෙන්නේ. කලින් නම් තිබ්බේ මේ ලොන් කෙනෙකුයි තව මේ x පදයකින් හරි දැන් මෙතන තියෙන්නේ මොනේ මේ ගුණිතය ඇතුලේ හරි මෙයා අවකලනය කරන්න මෙන්න මේ විදියට dy / dx මුලින්ම මේ ලොන් හරි ලොන් අවකලනය කරාම මොකද වෙන්නේ එයාගේ ඇතුලේ තියෙන සම්පූර්ණ පදෙම එක යකින් අපි ලියමු ඉර යටින් එයාගේ සම්පූර්ණ ඇතුලේ තියෙන මුළු පදෙම 3x + 1 වර්ගය හරි ඒක තමයි මෙන්න මෙයාව අවකලනය කිරීමේ පියව හරි දැන් අපි නිකන් හරියට මේ ගේනේ අපි ගෙදරකට යනවා වගේ තමයි මේ දැන් මේ පියවර අනුගමනය කරන්නේ. તો අපි
කාගෙර ගෙදරකට යනවා නම් මුලින්ම කරන්නේ ගේට් එකෙන් ඇතුල් වීම. මම දැන් මම අන්න ඒ වගේ මේ ගේට් 2 ඇදියා. හරිද? ලොන්ව ඕකල් නැහැ කරන්නේ. ගේට් 2 වලට පස්සේ දැන් මට මෙතන තියෙනවා ගුණිත. එහෙනම් අපි ගිය ඇතුළට යන්න නම් ගෙදර තියෙන ප්‍රධාන දොර අරගෙන ඕන. එහෙනම් දොර යන්න ඇතුළ. ඉතින් අන්න ඒ වගේ තමයි මෙතන තියෙන මේ ගුණිත. දැන් මම ගුණිතය අවකලනය කරන්න ඕන. හරි? එතකොට තමයි මේ අවකලනය සම්පූර්ණ වෙන්නේ. එහෙනම් අපි ගිය ඇතුළට ගියා අපි. හරි? ඉතින් මේ ගුණිතය අවකලනය කරද්දී බලන්න මේ තියෙන අපි කලින් අවකලනය කරපු ගැටලුවම තමයි. හරි? එතකොට පළවෙනි පදයේ වාරයක් 2x + 1 කරන පළවෙනි පදයේ වාරයක් දෙවෙනි යගේ අවකලනය. දෙවෙනි අවකලනය කරනම මුලට 2 + 3x + 1 මේ බලයෙන් එකක් අඩු වෙලා ලියනවා. ඊට පස්සේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම අපි ඇතුළ අවකලනය කරන්න ඕනේ. ඇතුළ අවකලනය කරාම 3යි. හරි? මම නැවත නැවත ඒක කියන්නේ නැහැ. ඇතුළ අවකලනය කරාම 3යි. හරි? 3යි x දාන එකනේ. ඊට පස්සේ දාන්න. මම ඊට පස්සේ බලය ලියන්න. පළවෙනි වාරයෙන් දෙවෙනි අවකලන කරා. අපි දැන් දෙවෙනි වාරය පළවෙනිය තියෙන්නේ. දෙවෙනි කෝද 3x + 1 කේ වර්ගය. මේ අවකලනය කරෝදින් 3 වලට යනවා 2x + 1 කේ වර්ගය. ඊට පස්සේ අදලා අවකලනය කරාම එන උත්තරේ 2යි. හරි. ඔන්න ඔය විදිහට අපිට පද දෙක ලැබෙනවා. හරිද? දැන් මෙතන මේ සුළු කිරීම විදිහට අපිට කරන්න තියෙන්නේ. දැන් මෙතන නම් මුකුත් කරන්න දෙයක් නැහැ. මෙයා මෙහෙම. මේකේ තියෙන පොදු පද දෙක එළියට ගැනීම විතරයි. හරි. මේ වැඩේ නම් මේ සුළු කිරීම නම් ඔයාලට ඇත්තම හිතින් කරන්න පුළුවන්. හරිද? මොකද මේ ගන්න ගොඩක් පද. මේ පද වලට කැපෙනවා. හරි? නිකන් හිතලා බලනවා. මෙතන 2x ධනයේ ඝනයක් තියෙනවා. මෙතන වර්ගයක් තියෙනවා. මට පුළුවන් දැන් මෙතන 2x ධනයේ වර්ගය එළියට ගන්න. 2x ධනයේ වර්ගය එළියට ගත්තොත් අන්න එයා මෙයාට කැපෙනවා. මේ දෙකයි දාන එකේ තුන් දෙනෙක් ඉන්නවා උඩ තියෙන වර්ගය. ඒ කියන්නේ පද දෙකක් නะ. ඒ දෙන්නේ මේ දෙන්නට කැපෙන. හරි. ඒ වගේම 3x + 1 කේ පද මෙතන දෙන්නේ ඉන්නවා. ඒ කියන්නේ මට මේ එකෙනෙක් ඉල්ලට ගන්න පුළුවන්. තේරුණාද? 3 ගන්න අය මෙහෙම කැපෙන. හරි. එහෙසම් සුළු කරලා ඔය මං කියුව විදිහට සුළු කරලා එකපාර වාරයක මෙන්න මේ පිළිතුරේ උත්තරේ ලියන්න හැකියාව තියෙනවා. ඒ හැකියාව තමයි නැත්නම් ඒක වර්ධනය කරගන්න. මොකද එළවලු পেපර් එකේ මේ දේ අනිවාර්ය කරනවා. මොකද මේ අපි කේලිනවාසි කරගෙන ඉන්න අවශ්‍ය නැහැ මේකට. හරිද? දැන් මම ඔය ඉතින් හිතපු විදිහට ඔයාලට හිතන්න පුළුවන්. හරිද? හිතලා උත්තරේ ලියන්න පුළුවන් අපිට. ඒතර යට එන්නේ බලන්න මම දැන් කියවන වර්ගයක් මට ඉල්ල ගන්න බලන්නේ 2x ධන 1 කේ වර්ගයක් ගත්තාම මෙතන ඉදරන 2x ධන 1 විතරයි. හරිද? මෙතන 3x ධන 1 කියන පදේ පළවෙනි බලයෙන් දැන් තියෙනවා මෙතන වර්ගයක්. දැන් මට ඔතනින් එක්කෙනෙක් ගන්න පුළුවන්. ඒ ගත්තාම මෙතන දෙන්නගෙන් එක්කෙනෙක් කපලා අයින් කරන්න පුළුවන්. හරිද? ඒක ඉතුරු වෙන මේ දෙක විතරයි. ඊට පස්සේ දැන් මෙතනින් ඔන්න අපි ඒ කට්ටිය ගොඩක් මකමු. මෙයා නැහැ. හරි. මෙයා නැහැ. මෙයාගේ එක බලයක් නැහැ. දෙනෙක් ඉඳා කෙනෙක් නැහැ. මෙතනිනුත් තුන් දෙනාගෙන් දෙන්නෙක් අයින් කරා. දරේ කෙනෙක් ඉතුරු. හරි. ඔන්න කට්ටිය තමයි ඉතුරු. මේගොල්ලෝ මෙතන මට හයක් එළියට ගන්න පුළුවන් පොදුවේ. හරිද? අරගත්තාම 2x + 3x කියන්නේ 5x 1 1යි 2. හරි. මෙන්න මේක තමයි අවසාන පිළිතුර. හරි. ඊතල බලන්න මේ අවකලනය කරන පෙළිය කෙලින්ම ඊළඟට සුළු කරලා ලියන අවසාන පිළිතුර. හරි. ඇත්තටම විභාගයක දුනත් අපිට ඕන වෙන්නේ මේ විදිහට ලිවි. ඒ කියන්නේ මේ අවකලනය කරන පෙළිය මාරම වැදගත්. ඒක අපි නීට් එකට ලස්සන ලියනවා කිසිම දෙයක් අඩුපාඩු නැතුව. ඊට පස්සේ කිසිදු පේලියක් වැය කරන්න එපා. සුළු කිරීමට පේලි දෙන්න එපා. ඔයාලට සුළු කිරීමට පේලි දෙන්න වෙනවා නම් ඒක ටික අඩු කරන්න කොහොමද? අවසානයේදී පුළුවන් තරම් උත්සාහ කරන්න එක පේලියෙන් උත්තරයක් ලියන්න.
හරි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ උත්තරේ වර්ධින්නද ඉතින් මේ විදිහට එකවර සුළු කරලා උත්තරේ ගැනීම කියන කාරණාව එතන ඒ හැකියාව ඔයාලට එකපාර ලැබෙන්නේ හරිද ඉබේ ලැබෙන්නේ නැහැ ඒක අපි ඒකට පුරුදු වෙන්න ඕන පුහුණු වෙන්න හරි ඉතින් අන්න ඒකට නේද මම ඔයාලට තව ගණන් ටිකක් පළයන් දාලා දෙන්න ඉතින් ඒ ගණන් වලට මම තවත් ගණන් පාගෙන එහෙම නැත්නම් ඔයාම ලියාගෙන හදන්න ඒ විදිහට ගණන් හදන්න හදන්න තමයි අපිට මේ වගේ දෙයක් තනියෙන් එකපාර කරන්න පුළුවන් හැබැයි එහෙම කරද්දී පුළුවන් තරම් බලන්න එක පාරම උත්තරේ ලියන්න හරිද අපි එහෙම කරන්නේ නැතුව වැඩ නෑ මම හැමදාම පිළි 10ක් ලියලිය මේ සුළු ක්‍රීම කරනවා නම් මට කවදාවත් එකපාරින් කියලා ලියන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ හරිද ඉතින් වාඩම එහෙම කරද්දී පළවෙනි පාර දෙවෙනි පාර වරදී අවුලක් නෑ ඒක වරදීනේ නේද හොඳ වරදීම තමයි හොඳම හරිද වැරදුනාට අවුලක් නෑ ගණන් හදන්න තව තවත් වරදින වරදින තව හදන්න වැරද්ද හොයාගන්න ඒ වැරද්ද අඳුර ගන්න ඊළඟ ගානේ ඒ වැරද්ද නිවැරදි කරගන්න. ඒ කියන්නේ එකයි වෙන්න දෙන්නේ බා. ඔය විදිහට ගණන් උඩින් හදන්න. එහෙම හැදුවාම දවසක වාට මෙන්න මේ විදිහට එකපාර උත්තරයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව දෙයක් තියෙන්නේ මේ මේ ගණන් ටික දකිනකොට මේ පේරේ ටික දකිනකොට මා මෙහෙම සුළු ක්‍රීමක් වෙනවා. මෙතන මේ පැත්තක් කැපෙනවා. මෙතන මේ පදේ මට එළියට ගන්න පුළුවන්. ඔය විදිහට ඉබේම ඔය දේවල් මැවෙන්න ඔළුවේ මැවෙන්න පටන් ගන්නවා. අන්න ඒ දේ තමයි වෙන්නේ. හරිද? අන්න ඒ විදිහට සුළු ක්‍රීම පුරුදු. හරි. ඉතින් මේ මෙන්න මේ ගාන අපිට මේ විදිහට හදන්න පුළුවන්. හරිද? මම දැන් ඔයාලට කියනවා මීටත් වඩා සරලව ගාන හදන්න විදියක්. හරිද? ඒකට අපිට ඕන වෙනවා මේ විශේෂිත තියරයක්. තමයි මේක අපි ඉගෙන ගන්න ඕන කාලේ. හරිද? විශේෂිත තියරයක්. මම මේ තියරි පොඩ්ඩක් මතක් කරලා මේ ගාන නැවත හදන්න. හැබැයි මම හිතන්නේ මේ ගානට වඩා අපි ටිකක් වෙනස් ගානක් ලියගමු. එතකොට වඩා ලේසි වෙයි. ඒ කියන්නේ ටිකක් සංකීර්ණ ගානක් ලියගමු. බෙදීම ගානක් අපි හදුවොත් නෑ. ඒ නිසා මෙහෙම ගානක් ලියගමු. 1 x බෙදීම 1 x. හරි. මේක අපි ගන්න ක්‍රමයට අවකරණය කරලා ඊට පස්සේ අපි යමු මේ අර මම කිව්ව විශේෂ ක්‍රම වේද ඉගෙනගෙන ඒකෙන් මේක හදන්න. හරි. දැන් බලන්න මේ ලොන් වර්ගමූල මෙන්න මේ පදයේදී. හරි. එතකොට මෙයා අවකලනය කරන්නේ dy / dx. මුලින්ම කරන්න ඕන ලොන් ඇතුළේ තියෙන මෙන්න මේ පදය එක යට ලියන එක. හරි. ඉතින් මේ එක යට ලියද්දී කෙනෙක්ට ප්‍රශ්නයක් එනවානේ. වර්ගමූලෙත් ලියන්න ඕනද? නැත්නම් මෙයා විතරක් ලියුවාම ඇද්ද? 1 x 1 x විතරක් ලියුවොත් ඇද්ද? ඔන්න අවුලෙනවනේ. ඉතින් ඒකට විසඳුම දෙන්නේ නැත්නම් මෙතනම තමයි. මොකද්ද ලොන් ගේ ඇතුළේ තියෙන්නේ x. හරිද x වර්ගය වුණාද x ගණන් ඉඳගත් ඒක අදාළ නැහැ. අවුරුණත් ඒ තියෙන කෙනා එක යට ලියන එක තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් මේ මෙතන වර්ගමූලයක් තිබුණා කියලා මුදු දෙයක් වෙන්නේ නැහැ. නැයි වර්ගමූලයක් එකම තමයි. එයා ලියන්න ඕනේ. එතකොට එක බෙදීම වර්ගමූල 1 ඍණ x 1 ධන x. ඉතින් කලින් වීඩියෝවේ මම කිව්වා මේ මෙහෙම බෙදීමක බෙදීමක් බෙදීමක බෙදීමක් තියෙද්දි අපි මේක මෙහෙම ලියන්නේ. හරිද? අපි ඒක දැන් මෙයා උඩට අරගෙන වන් ලියන්න පුළුවන්. හරිද? එතනද මම කලින් වීඩියෝ එකක් කියලා දුන්නා නැත්නම් අපි මේ පොඩි කාලේ ගණිතය ඔලුව ගණිතය. ඒ විදිහට මෙන්න මෙයා ලියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මෙයා ලිය ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පද උඩට මාරු කරලා ලිවීම තමයි තියෙන්නේ. හරි. ඔයාලා මේ කාරණාව දන්නේ නැත්නම් ඔන්න අද ඉන්න මේ ටික ගන්න. මෙහෙම ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ ඇතුලේ පද අවකලනය කරන්න තියෙනවා. හරි. දැන් ලොන් හරි. ඒ කියනවා නම් දැන් ගේට් 2 ඇරියි. ගේට් 2 ඇරලා ඊට පස්සේ දෙනවා නිවසේ ප්‍රධාන දොර. දැන් යනවා වාගේ කාමරේට යනවා. එතකොට ප්‍රධාන දොරාරින් යනවා කියලා තියෙන. එහෙනම් මේ තියෙනන්නේ ඒක වර්ගමූලය. දැන් මට සිද්ධේනම් මුලින් වර්ගමූලයක් අවකලනය කරලා ඉන්න. එතකොට වර්ගමූලයක් අවකලනය කරන්න මම ඔයාලට කෙටි කමක් කියදුනා. මොකද භාගය මුලින් ලියන්න. හරි. මම මේ භාගයේ මේ පොඩක් එළියට ගත්තා. මොකද හේතුව දැන් මෙතන තියෙන මේ බෙදීමක්නේ. එතකොට මම කලින් නම් කිව්වේ මෙහෙම මෙතන වර්ගමූල x තිබ්බනම් මම එයා අවකලනය කරන්න කිව්වේ මෙන්න මේ විදිහට. දෙකත් එක්ක මේ වර්ගමූල පදේ යටින් ලියන්න.
ඕක තමයි විදිය. හැබැයි මෙතන දැන් බෙදීමක් තියෙන නිසා මම කලින් වීඩියෝ එකදී ඔයාලට යන කියලා දුන්නා. මේක මට පුළුවන් ලියන්න මෙන්න මේ ආකාරයට. මේ කියන්නේ එක යට වර්ගමූලෙන් ලියවෙන්න. ඉතින් ඕක මේ විදිහටම මට ලියන්න පුළුවන්. උඩට මාරු කරන්න. එතකොට එක දන x බෙදීමේ කරින x. හරි? ඔල නැහැ. වාඩි මේක ටිකක් අපහෙන් දාගෙන කලින් පරණ විදිහට මේක යට දාලා ලියන්න. ලියලා පස්සේ උඩට ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි දන්න දැන් මම අවගත්තේ වර්ගමූලය තව කරන්නේ කරා. ඒක හරි. ඊට පස්සේ දැන් තියෙන්නේ මෙයාගේ ඇතුළ මේ දෙන බෙදීම අවකලනය කරගන්න. ඒ කියනවා දැන් ගේට්ටු ඇරිය, ගෙදර දෙන ප්‍රධාන දොර ඇරිය. ඊට පස්සේ වා දැන් කාමරේ වාගේ දොර අරින්න. ඊට පස්සේ අපිට කාමරේ යන්න පුළුවන්. මොන දැන් වා කාමරේ දොර අරින්න යන්නේ කාමරේ තියෙන මොකද්ද? බෙදීම. මේ බෙදීම අවකලනය කරන්නේ කොහොමද? යටපදයේ වර්ගය. 1 - x ගේ සම්පූර්ණ වර්ගය. යටපදයේ වාරයක් උඩපදය අවකලනය කරාම බලන්න එක අවකලන බිංදුව ඍණ x අවකලන කරාම ඍණ 1යි. ඍණ උඩපදයේ වාරයක් යටපදයේ අවකලන. උඩ තියෙන එක ඍණ x යට අවකලනය කරාම 1යි. හරි. එතකොට දැන් බලන්න මේ මෑග සුළු කරේ. වර්ගමූලයක්. එම වර්ගමූලයෙන්ම ගුණ කරාම නැවත ලැබෙන්නේ යාම තමයි. ඒ කියන්නේ මූල අපි මූල දෙක දාගමු අපි දන්න දෙය මූල දෙක මූල දෙයෙන් ගුණ කරාම උත්තර දෙක එහෙනම් මෙතන වර්ගමූලයේ ඉවත් වෙලා මට මේ පද ටික එහෙම්ම ලැබෙනවා මම ඒක භාගයත් එක්ක ලියන්න එක ධන x බෙදීම 1 ඍණ x කියන පද සෙට් එක ලැබෙනවා හරි ඉතින් බලන්න මේ උඩ තියෙන මේ 1 ධන x ට මෙතන යට තියෙන 1 ධන x ට මේක කැපෙනවා දැන් ඔය කපලම ලියන්න පුළුවන්. එහෙම ලියමු. නැත්තම් මේක ලියලා ආයෙ කපන්න ඕනේ නෑ. ඉතින් ඒ විදිහට වා හිතන්න පුළුවන් නේද? හරිද? මම ඔයාලා ලියලා දෙන්නවා. හැබැයි ඔයා මෙන්න මේ කාරණාව හිතන්න. ලියලා කරන්න බෑ. මොකද ඔයාලා දැන් ලියුවොත් ඒක කපන්න බෑ නේ. එහෙනම් අපි ලියන දේ මම මේ කරපු විදිහට මේ මකන්න කරන්න බෑ නේ. ඒතර ඔයාලා මේ පිළියෙල නැවත ලියලා දැන් මේ පිළියෙල ලියලා සුළු කරලා නැවත ආයෙ තව පිළියෙල කියන්න. හරි එනිසා එහෙම කරන්න එපා. හිතලා වැඩි කරන්න. හරි එහෙනම් මේ උඩ හැදෙන එක දන x පදය මෙතනින් කැපෙනවා කැපුණාම දැන් තාම උඩට වවුත් නැහැ හරිද යට හැ ඉතුරු වෙනවා එක ඍණ x සහ එක දන x හරිද ඔන්න දැන් යට හරයි දැන් උඩනේ දැන් මේ කට්ටියම හරි මෙතන තියෙන්නේ දැන් උඩ සුළු වෙද්දි බලන්න මේ මෙතන ඍණ 1 පොඩේ ගියාගම ඍණ 1 ඍණ x මොකද සමානලෝක පැටලෙනවා ඊට පස්සේ මෙතන ඍණ 1 ධන x තමයි මේ ලියුවේ ගොඩක් ළමයි මේක වරද්ද ගන්න නිසා මේ x ට මේ x සුළු වෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 2 හරිද ඒක වා කටවැඩ කොලේකවත් එහෙම නැත්නම් ඊළඟ පිළිවෙල ලියලා සුළු කරලා අවසාන උත්තර ලියන්න එපා ඒක හිතින් කරන්න හරිද උත්තරය එන්නේ කියද ඍණ 2 එහෙනම් ඍණ දෙකයි බලන්න මේ දෙන දෙකට මේ දෙකත් කැපෙනවා අපරාද මේ භාගයට අපි ලියාගත්තේ උත්තරේ ඉන්නේ ඍණ 1 හරි ඉතින් මේ භාගය සුළු වීම කියන කාරණාව අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මේ මුලින් භාගෙ පොඩක් ලියුව ඉස්සරහින් මොකද මේ ඒකට උඩ අනිවාර්යෙන් ඉරට්ටිය සංඛ්‍යාවක් එන්න ඕන ඒක අපිට හැමතිස්සෙම කියන්න බෑනේ ඒ දැනද කියලා දැන් මේ වෙලාවට නම් ආවා. හරි. එහෙම වුණොත් එයා සුළු වෙනවා. එහෙම නැත්නම් එයා සුළු වෙන්නේ නැහැ. හරි. ඉතින් එහෙම අවස්ථාවන් ආදී. ඒ කියන්නේ විරල අඩුයි එහෙම දේවල්. එහෙම ආවොත් කපලා ලියන්න. හරි. එහෙනම් මේක තමයි අන්තිමින් එයාගේ පිළිතුර. හරි. ඉතින් මේ මම දැන් කියවනේ මේ වෙලේ අපිට සරලව කරන්න පුළුවන් දෙ මේ ක්‍රමයක් තියෙයි කියලා. මොකද ඒක මම කිව්වේ දැන් මෙතන මේ වර්ගමූල කතාව. එහෙනම් නැත්නම් මම උඩයට ගහගන්න සින්දී. මාරුගල මේ කියවන දේ කෙනෙක්ට වර්ධින්න තියෙන සම්භාවිතාව මාර වෙලයි. හරිද? සෑහෙන වර්ධින්න පුළුවන්. හරි? ඒ නිසා තමයි මම මෙන්න මේ විශේෂ ක්‍රමය කියලා දෙන්නේ.
ඒකෙන් සාමාන්‍ය වර්ධන සම්භාවිතාව මාර අඩු අඩු ඉතාම අඩු හරිද මේකේ තියෙනවා කිසියම් වර්ධින්න සම්භාවිතාව හරිද මුලින් අපි අර තියරි එක ගමුකෝ ඒ තියරි දැන් මේක මම හිතනවා නම් මතක ඇති ලඝු a පාදයට xy මේ විදිහට දෙන්නේ ගුණිතයක් මට ලියා ගන්න පුළුවන් ලඝු a පාදයට x ධන ලඝු a පාදයට y විදිහට හරිද දෙන්නේ ගුණිතය ලඝු වල එකතුවක් විදිහට ලියන්න පුළුවන් හරිද ඒ වගේම බෙදීම මට පුළුවන් අඩු කිරීමක් විදිහට ලියා ගන්න හරිද මේකයි පොඩි කාලේ ඉගෙන ගන්න තියරි එක හරි ඉතින් මේ තියරියට අමතරව තව තියෙන තියරියක් ඒ තමයි මෙන්න මෙයා වන්න පුළුවන් මේ දෙක නැත්නම් මේ බලය ඉස්සරහට අරගෙන ලියන දෙකයි ලඝු a x මෙන්න මේ දෙක මතක තියාගන්න මේකත් අපිට වැදගත් වෙනවා හරි ඉතින් මේ දේවල් අපිට පොඩි කාලේ කියන්න දෙනවා ඉතින් මෙන්න මේ දන්න භාවිත කරලා මම මේ ගාන සරලව මම සරලයි කියලා කියන්නේ මේ විදිහ භාවිත කරාම අපිට වරදින්න තියෙන chance අඩු වෙනවා අවම වෙනවා ඒකයි දෙන්නේ සමහරට මේකෙන් උත්තර ගන්න මට ඇත්තටම තේරි දෙන්නේ අවකරණය කරන්න බැරිද සුළු කරන්න බැරිද හරි හැබැයි මේක නම් වැඩක් නැහැ මීට වඩා අඩුව තරම් තේලියක් හෝ දෙයක් වැඩි වෙන්න පුළුවන් හරි කස් දෙයක් පොඩ්ඩක් වැඩි වෙයි වරදින්න තියෙන chance එක අඩු වෙනවා හරිද ඔයාලට මේ විදිහෙන් එකපාර වරද්දන් නැතු උත්තර ලියන්න පුළුවන් නම් මේක පාවිච්චි කරන්න කිසිම අවුලක් නැහැ මේකට යන්න ඕනේ නැහැ හරිද හැබැයි මේක දැනන්න එක වටිනවා අපිට හරි ඉතින් මේක භාවිතා කරන්න මේ විදිහට දැන් මෙතන තියෙනවානේ මේ ලඝු බෙදීමක් අපි ඊට කලින් තියෙනවා භාගි බලයක් හරිද වර්ගමූලය ඉතින් මට මේ වර්ගමූලය මම කරලා ලියන්න පුළුවන් නේද මෙයා මේ තියෙන භාගි බලයක් කියලා හරිද ඉතින් මේ භාගි මුලින් මට පුළුවන් අර උඩමලිය තියෙන විදිහට මේ භාගයේ ඉස්සරහට ගන්න ලියන්න ඒ වගේම දැන් මෙතන තියෙන බෙදීම ඔය බෙදීම නැති කරලා මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන් තේරුණාද මම එකපාර දැන් උත්තර ලියන්න භාගය මම ඉස්සරහට ගත්තා නේ භාගය ලොන් 1 ඍණ x ඍණ භාගයයි ලොන් 1 ධන x හරි करीने एक्स इक दानेक्स मतलब ये तो मैं बाग बैठी कराना हर्द गुड़ाक का है मेथड ना बागे दाना है मेथड ना बागे दान नहीं ये मतलब क्या है मैं बागे मुझे निश्चित आराग गई ना इतने पास से कमाए मैं आओ कैली देखा पड़ा है हर्द तो मैं बागे मेरे नंबर गुड़ बैठना ओ ना हर्द इमान अच्छा और ताऊ म dy/dx භාගය කියන නියතයක් ලොන් නවකරණය කරාම එකයට 1 ඍණ x දැන් මට තියෙන්නේ මේ ඇතුළ අවකලනය කරන්න. ඇතුළ අවකලනය කරන ඍණ එක. හරි. ඊට පස්සේ නේද භාගය 1 ධන x වැඩි වීම එක. හරිද බලන්න මේ අවකලන මාර්ලිස්. එකපාර ලියන්න පුළුවන්. අරක තරන්නේ අරකේ සෑහෙන තිබ ඉතින්. උඩයට ගහන ඒවා මාර වැඩ කොට තිබෙදීම ඔය වගේ වරදින්න මාරට chance එකක් තියෙනවා. දැන් මෙතන ඉතින් කාටවත් වරදින්න බෑ. ඒ කියන්නේ මේ ලොන් අවගලනය කරන්න පුළුවන් කෙනෙක් නම් වරදින්න බෑ නෙවෙයි. හරි ඉතින් බලන්න මේ භාගය පොදු වෙලිට ගන්න පුළුවන්. මම මෙතන ලෑනවා. භාගය එළියට ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ පොදු හරය. හරි. ඉතින් පොදු හරය 1 ඍණ x 1 ධන x. හරි කලින් මෙතන අපිට එනවා. එතකොට මේ
මෙතනත් රින මෙතනත් රින මඩ බලලා එනකොත් එළියට යනවා හරිද රින භාගයක්ම ගමු එළියට රිනත් දැන් ඒතර මේ මෙතනත් රින නැහැ මෙතනත් රින රින ලකුණක් නැහැ හරිද ඒතර පොදු හරයක් ගත්තාම 1 ධන x මෙතෙන්ට එනවා 1 ඍණ x මෙතෙන්ට එනවා හරිද ඒ කියන්නේ 1 ධන x ධන 1 ඍණ x x x කැපෙනවා උඩ ඉන්නේ 2 එහෙනම් මේ දෙකට මේ දෙක කැපිලා උත්තරේ එනවා ඍණයක විදිහට හරි හැබැයි මේ අවකලනය කරන බේරිය ඉතම සරල කලින්ට වඩා ඔන්න ඔය මේක තියෙන වෙනස ඉතින් මේ සමහර අය මේ යටපදය දැන් මේ දින වර්ග දෙකක අතරේ ඕක 1 ඍණ x වර්ග කියලා ලියන එහෙම ලිවට අවුලන්නේ නැහැ හැබැයි මම කිව්වේ සාධක විදිහට තියෙනවා නම් ඒයි එහෙම තියන හරිද දැන් මේ හොඳ සාධක විදිහට තියන දෙන්නේ ඔය දෙන කඩන්නේ කොහොමද කියන්නේ හරි මේක දැන් වඩා හොඳ විදිහ කියන්නේ ආර එහෙම ලියවත් බරදන්නේ මෙහෙම තියන්නේ ඉතින් නිකන් මහන්සියෙන් ඕන නැහැ බොරුවට හරි හරි මම හිතනවා මේ මේ ක්‍රමේ ඔයාලට පැහැදිලිව නැති කියලා ඉතින් ඔයාලට බුණා දැන් මෙන්න මේ තියරිය භාවිත කරලා මම කලින් හදපු ගානත් try එකක් දීලා බලන්න හරි තේරුණා විශේෂයෙන් මෙන්න මේ වගේ ගණන් වලට තමයි මේ වර්ගමූලයක් එක තියෙන පද වලට මම හිතන මේක මේ වඩා පහසු වෙයි කියලා හරි මතක තියාගන්න මේ ලොන් හෝ ලග් තියෙන වෙලාවට විතරයි මෙන්න මේ තියරිය sorry මේ තියරිය පාවිච්චි කරන්න පුළුවන් වෙයි නිකම් බෙදීමක් තිබ්බොත් ඒවට මේක දාන්න බෑ නිකම් ගුණිතයකට මේ තියරිය දාන්න බෑ අපිට තේරෙනවද ලග් වලදී විතරයි මේක පාවිච්චි වෙන්නේ හරිද එනිසා වරද්ද ගන්න එපා ඒ දේවල් ගැන පටලවා ගන්න එපා කලින් ඒවත් එක මොකද ඒක කලින් දේවල් වලට ඇප්ලයි කරන්න පුළුවන් නම් මම කලින්ම මේ තීරය වල කියලා දාන්න මේක බලන්නු වෙන්නේ මේ ලොන් වලට විතරයි හරිද වෙන කොහෙටවත් මේ තීරිය ඇප්ලයි කරන්න එපා එහෙම කරන්න බෑ හරි හරි ඉතින් බෙදීමත් කරා මේ තීරයත් සාකච්ඡා කරා ගුණිතයක් අපි කරා ඉතින් එහෙනම් මේ පාර මේ කොටස අදාළත් මම හිතනවා මේ සාකච්ඡා කරපු ගණන්තික ප්‍රමාණවත් ඇති කියලා ඉතින් මේ ගණන් වලට අමතරව මම පල්ලා ගණන් සෙට් එකක් වඩ දාලා තියෙනවා ඒ ගණන්තිකත් අනිවාර්යයෙන්ම සාධනය කරන්න හරිද ඒක සෑහෙන වැදගත් වෙනවා මොකද මේ මම කියලා දුන්නු ගණන් ටික හදලා විතරක් මදි මොකද ඔයාලට පුහුණුව තියෙනවා හරිද ඒ පුහුණුවට තමයි මම ඒ ගණන් සෙට් එක දැම්මේ. ඉතින් මම කලින් හැම වීඩියෝ තුලම ඔය වගේ ගැටලු කිහිපයක් ඔයාලට ලබා දුන්නා. ඉතින් ඒ හැම ගැටලුවකම පිළිතුරු මම වීඩියෝ තුලදී සාකච්ඡා කරන්න උනේ නැහැ. හරි, තව වැඩගත් ගැටලු කිහිපයක් විතරම සාකච්ඡා කරේ. ඉතින් කලින් වීඩියෝ එකේ ගණන් ටික නම් මම මේ වීඩියෝ තුලදී සාකච්ඡා කරේම නැහැ. හරි, මේ කෙලින් මම EX ලොන් ගණන් තමයි ඔයාලට කියන්න දුන්නා. හරි, ඉතින් ඒ ගණන් වල පිළිතුරු ඔයාලට අවශ්‍ය නම් මට මැසේජර් දාන්න. හැබැයි ඊට කලින් මට අනිවාර්යෙන්ම ඕන උත්තරවලට කලින් ඔයාගේ උත්තර සෙට් එක. ඒ කියන්නේ මගේ උත්තරවලට කලින් ඔයාගේ පිළිතුරු ටික අවශ්‍යයි. හරිද? මොකද වා සාධනය කරන්න නැතුව මගේ උත්තර ටික අරන් වැඩක් නැහැ නේද? තේරෙනවද? ඒ නිසා එහෙම අවශ්‍ය වෙන කෙනා මට මැසේජර් දාන්න. ඒ ගණන් ටික අනිවාර්යෙන් හදන්න. මේ පල්ලේ හදාන ගණන් සෙට් එකත් අනිවාර්යෙන් සාධනය කරන්න. හරිද? කරලා ඒ ටික ඔයාට හරිද කියලා දන්නේ නැහැ මේ මේක දැන් ඔයාලට මොනවද සුදු කරලා උත්තරයක් එනවා ඒ උත්තරේ හරියද වැරදිද අපි දන්නේ නැහැ හරි ඔයාලට මේකට පොඩ්ඩක් වෙනස්ලා උත්තරයක් එනවා උඩට දෙකක් එක්ක වැරදිද උඩ එන්න ඕනේ හරිද ඒක ඔයාලා බලන්න මොකක්ද මම කරපු වැරද්ද විතර වැරද්ද අඳුරගෙන ඒ ගණන් ටික හරියට හදාගෙන යන්න පුළුවන් හරි හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු ත්‍රිකෝණමිතික ශ්‍රිත ඒ කියන්නේ sin cos tan sec cos අන්න ඒ වගේ අය කොහොමද නිවැරදිව අවකලනය කරන්න කියලා. ඒ වගේම මේ අපි අද හදුව වගේම ඒගොල්ලන්ගෙනුත් බෙදීම ගුණිතය සම්බන්ධ කරලා එක එක විදියට ගණන් හදලා ඒ අය අවකලනය කරලා බලමු. හරි. හරි එහෙනම් අර මම කියවට දික් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක් අරගෙන එතෙක් ඔබ හැම දෙනාටම සුබ දවසක්.